දකුණු පළාතේ පිහිටි පෞරාණික විහාරස්ථානයක් පිළිබඳ ඔබට කියන්නයි අපේ සූදානම. මාතර, මිරිස්ස, වෙහෙරගල්ලේ සමුද්‍රගිරි විහාරය මාතර නගරයේ සිට වැලිගම දෙසට ගමන් කරද්දී ගාලුපාරෙන් කිලෝමීටර් 10ක පමණ දුරින් පිහිටලා තියෙනවා. දකුණු වෙරළ තීරය අසල පිහිටි මේ විහාරයේ මුල් කාලීන චෛත්‍ය මොහොතට බිලිවීම නිසා මේ විහාරයට මෙම නාමය ලැබුණු බව තමයි ජනවහරේ එන්නේ. විහාරයේ ආරම්භක ස්වාමීන් වහන්සේ වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගෙන් පැවතෙන තිරාණගම හිමියන් බවයි විහාර ඉතිහාසයේ සඳහන් වන්නේ. එතැන් සිට වර්තමාන විහාරාධිපති තාරපේරියේ සරණ සිරි හිමියන් දක්වා සම පරපුරු 6ක් මේ වන විට ගත වී තිබෙනවා. මෙම විහාරය ආගමිකතින් ප්‍රදේශවාසීන්ට වගේම දකුණු පළාතට ඓතිහාසික වශයෙන් මුළු දිවයිනටම ඉතා වටිනා ස්ථානයක් වෙනවා. ඒ කුමක් නිසාද කියනවා නම් නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායේ ආභාසය ලැබ දකුණු පළාතට ආවේනික සංස්කෘතික ලක්ෂණවලින් මෙම විහාරය අලංකාර වී ඇති නිසයි. සමකාලීන නුහර යුගයේ විහාර බිති සිතුවම් හා සංසන්දනය කිරීමේදී දකුණු පළාතේ විහාර චිත්‍රත් කඳුරට විහාර චිත්‍රත් අතර වෙනස්කම් රැසක් දක්නට ලැබෙනවා. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන් යටතේ පාලනය වෙද්දී කඳුරට රාජධානිය දකුණු ඉන්දියාව සමග වැඩිපුර සබඳතා දැක්වීම මීට බලපා තිබේ. කඳුරට විහාරවල ප්‍රචලිතව තිබුණු ප්‍රධාන පිළිම වහන්සේ සමග මකර තොරණ යෙදීම පහතරට විහාරවල ප්‍රධාන බුදු මැදුරේ දොරටුවෙහි දැකීමට ලැබීම එක් වෙනස්කම්. නුවර යුගයේ සිතුවම් වලින් නුවර පළාතේ සිතුවම් වල පසුවිමට සම්පූර්ණයෙන්ම වාගේ රතුවර්ණය යෙදීම එහි නෙළුම්, පරසතු, වැටකෙයියා, සපු ආදී මල් යෙදීමත් දක්නට ලැබෙනවා. නමුත් නුවර යුගයේ දකුණු පළාතේ සිතුවම්වල පසුබිම රතුවර්ණයට අමතරව කළු හා වෙනත් තදවර්ණ වලින් වර්ණවත් කර වැඩි වශයෙන් මල්, අතු හා ඉති වලින් අලංකාර කර තිබෙනවා. ඒ වගේම මිනිස් රූපයන් වල ඇඳුම් පැළඳුම් හිස්පළඳනාවල විශේෂ වෙනස්කම් තිබෙනවා. එහෙම වුණත් බුදුරදුන්ගේ හා දෙවිවරුන්ගේ සිතුවම්හි සමානතාවයක් මේ දෙපළාතේම සිතුවම්වල දකින්නට ලැබෙනවා. මුල් කාලයේ විහාර බිත්ති සිතුවම්වලට සාදිලිංගම්, රන්කිරියල්, මකුල්, ගොකටුකිරි, දිවුල්ලාටු, කැප්පෙටියාලාටු ආදිය පසුභාගයේදී වර්ණකුඩු, දුම්මල, දොරණ තෙල් ආදිය වර්ණ හා බන්ධනයන් විදියට ප්‍රයෝජනයට ගෙන තිබේ. වෙනදක් වෙන්නේ
මේ නිර්මාණය කළ තියෙන සිතුවම් නිසා මේ ජාති අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත් විහාරයක්. මේ සිතුවම් මහානද යුගයේ අවසාන භාගයේ නැත්නම් 1880 දී නිර්මාණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සිතුවම් දෙදෙනෙක්ගේ සටහන් තියෙනවා කියන්නේ අත්සන් කරුම් දැන් අවස්ථාවක් තියෙනවා. එකක් තමයි දිනිපිටියේ මහා සිත්තරයි එදෝ කියන සිත්තරේ. මේ සිතුවම් මහානුන්ගේ ශෛලීල සම්ප්‍රදායට වඩා වෙනස්. මේවා පහතර සම්ප්‍රදාය මහානුන්ගේ පහතර සම්ප්‍රදාය එහෙම නැත්නම් මාතර සම්ප්‍රදාය කියලා තමයි හඳුන්වන්නේ. මොකද මේ කලාපයට ආවේනික ලක්ෂණ තාක්ෂණික ක්‍රම නේද මෙතන භාවිත කරලා තිනවා. මහානුන්ගේ සිතුවම් වල විශේෂත්වය තියෙන්නේ ඒවා ඉතාමත් ශෛලීගත රූප බොහෝ රූප තලීයයි. ඒවා නිර්මාණය කරන තාක්ෂණය හැම විටම ඒ සිත්තර පරම්පරාවට ආවේනික වෙච්ච එක දිගටම ඒක පවත්වාගෙන ගිය අංග ලක්ෂණ තියෙන එක. නමුත් පහතර සම්ප්‍රදාය වෙනකොට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ විදේශිකයන්ගේ ආක්‍රමණත් එක්ක මේ තියෙන පසුබිම සම්පූර්ණයෙන් ඓතිහාසික පසුබිම වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක ඇඳුම් පැළඳුම් මෝස්තර උපභාණ්ඩ සියල්ලක්ම පරිභෝගික භාණ්ඩ වෙනස් වෙනවා. ඒ සියලු දේවල් මේ සිත්තරුන් තමන්ගේ සිතුවම් වලට ආදේශ කරගෙන තියෙනවා. වෙහෙරගල්ල විහාරයේ සිතුවම් අතර පහතරට චිත්‍ර සම්ප්‍රදායේ පිළිබිඹුවන ගුණාංග රැසක් දැකිය හැකි බවට ආචාර්ය නෝලන් සිල්වා, මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය ප්‍රේමතිලක, චිත්‍රශිල්පී එල්.ටී.පී. මංජුශ්‍රී යන සුප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයන් හා කලාකරුවන් පවසති. සමුද්‍රගිරි විහාරයේ සිතුවම් වල වටිනා ලක්ෂණ හඳුනාගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව 1986 දී වෙසක් මුද්දර 4ක් නිකුත් කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ එන්.සී. බුලත්සිංහල මහතා මෙම විහාරයේ චිත්‍ර බොහොමයක් පිටපත් කර තිබෙනවා. ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවට මෙන්ම ලක්වාසී සියලු දෙනාට පුරාවිද්‍යාත්මක හා කලාත්මක බවින් ඉතා වටිනා මෙම විහාරය අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අප කාර්යයේ වගකීමයි.